පසුගිය දිනවල කාගෙත් කතා බහට ලකුණ සිදුවීමක් තමයි ඉඳුරිල් අන්දරමාන සහ පර්පල් රේන්ජ් ගායක කවිෂ කවිරාජ් සමග ඇතුණයි කියන ප්‍රශ්නේ. එහිදීම ප්‍රශ්නයේ කතා නායකයා වුණේ කවිෂ කවිරාජ්. ඇතෙම ඉඳුරිල් අන්දරමාන්ට පිරිසක් යොදවා පහර දුන්නායයි කියන චෝදනාව තමයි ඔහුට එල්ල වුණේ. නමුත් කවිෂ කවිරාජ් එම චෝදනාව එක හෙලා ප්‍රතික්ෂේප කරනවා. ඒ බව ඔහුගේ Facebook ගිණුමේ මේ ආකාරයෙන් තමයි සටහනක් තබන්න ඔහු කටයුතු කරලා තිබෙන්නේ. නොදන්නා අයගේ දැනගැනීම පිණිස සහ එක් පාර්ශවයක් විසින් පමණක් පවසන්නා වූ තොරතුරු අතින්දමා නිර්මාණය කරන ලද කතාන්දර ඒ ආකාරයෙන්ම පිළිගන්නා ලංකාවේ ඇතැම් මිනිසුන් වෙතයි. සමාජ මාධ්‍යයේ එහෙ මෙහෙ යන ගොතන ලද කතාන්දරයේ සියල්ල සත්‍ය නොවේ. දස දිනකමින් යුත් පිරිසක් පැමිණ ඉඳුනිල් හට හෙල්මට් වලින් ගැසූ බව සත්‍යකි. ඔහුගේ හෘද සාක්ෂියද එය දනී. එම ස්ථානයේ සිටි අයකු ඒට සාක්ෂි වේ. මා විසින් පහර ගැසූ බව අසත්‍යකි. එම ස්ථානයේ සිටි අයකු ඒට සාක්ෂි වේ. සත්‍ය කතාව මෙසේය. මා විසින් දික්වැල්ල ප්‍රදේශයේ සංගීතයක් පැවැත්වෙන අතරතුරකදී එම වේදිකාව පිටුපසට වන්නට ප්‍රසංග භූමියෙන් පිටත ඉදිරි සමග යම් කතාවක යෙදී සිටියහ. එම කතාව තුල යම් ආවේගකාරී අදහස් ප්‍රකාශ කිරීම අඩංගු විය. ඒ ඇත්තකි. එම අවස්ථාවේ එකවරම අප දෙදෙනා පසුපසින් පැමිණ තිබූ නාදුරණ එක් අයෙකු අත තිබූ හෙල්මට් එකකින් ඉදිරිල්ට දමා ගැසීය. එසැනින් ඔහු ඈතට ඇදී ගියේය. ඉඳුනිල්ද මනාසේ එම පුද්ගලයා දෙස බලා හඳුනා ගැනීමට උත්සාහ කළ බව මට මතකය. සිදුවීම එපමණකි. ඔහුට යම් පුද්ගලිකු විසින් හෙල්මට් එකකින් දමා ගැසීම මා කිසිසේත්ම අනුමත කරන්නේද නැත. එය මා හෙළා දකිමි. මා විසින් තවදුරටත් පවසන්නේ මෙම පෝස්ට් එක හෙල්මට් එකකින් දමා ගැසූ එම පුද්ගලයා දකින්නේ නම් අදාළ අවස්ථාවකදී ඉදිරිපත් වන ලෙසයි. ඇත්ත වශයෙන්ම මාහට ඌට පහර දීමට ඇත්ත ඌමනාවක් තිබුණා නම් මා කටයුතු කරන්නේ මේ ආකාරයට දැයි සාමාන්‍ය දැනුමක් ඇති ඕනෑම කෙනෙකුට අවබෝධ වේ. ඉඳුනිල් මෙන් අහේතුකව රෝහල්ගත වී නිතර නිතර Facebook වෙත පැමිණ මිනිසුන්ගේ අනුකම්පාව විටින් විට ලබා ගැනීමේ අරමුණින් කටයුතු කිරීමටද ඔහු මෙන් මෙම සිදුවීම තල් මරමරවා වවාගෙන කෑමටද මාගේ නිර්දෝෂීභාවය තවදුරටත් පැවසීමටද කිසිදු බලාපොරොත්තුවක්ද නොමැත. කිසිසේත්ම මා සැඟවී නොමැත. කිසිසේත්ම බියකද නොමැත. මාගේ ජීවිතයේ ඔහුගේ මෙන් Facebook නම් නොවේ. දිනක් දෙකක් නිහඬව සිටියේද ඒ නිසා වෙනි. අහේතුකව රෝහල්ගත වී විටින් විට මාහට අමූලික බොරු චෝදනා කරමින් කරනා මඩගැසීම් වලටද අනිවාර්යයෙන්ම නීති කටයුතු සිදු කෙරේ. මා විසින් සැදී පැහැදී සිටින්නේ නීතිය ඉදිරියේ කටයුතු කිරීමටයි. එසේ නැතුව බොරුවට දඟලන ආකාරයේ කටයුතු කිරීම මා තුළ නොමැත. මාගේ මිතුරන් සහ රසිකයන් මෙය ෂෙයා කරන ලෙස ඉල්ලා සිටිමි. ස්තුතියි. ඔහුගේ පෝස්ට් ෂෙයා කරන ලද වෙබ් පිටුවලටද ආදරයෙන් ආරාධනා කරමි. ස්තුතියි. ඉතින් මේ ආකාරයෙන් තමයි කවිෂ කවිරාජ් තමන්ගේ අදහස මුහුණුපත හරහා ඉදිරිපත් කරලා තිබුණේ. කවිෂ කවිරාජ් මේ සිදුවීමට සම්බන්ධ නැතිනම් ඒ මොහොතේ ඉඳුනිල් අන්දරමානට පහර දුන්නේ කවුද? එසේ පහර දීමට හේතුවක් මොකද්ද? ඒ වගේම ඉඳුනිල් අන්දරමාන කවිස කවිරාජ්ට විරුද්ධව ඒ වගේ චෝදනාවක් කරන්නේ ඇයි? කලාකරුවන් දෙපොළගේම රසිකයන් වන අපට එය ප්‍රහේලිකාවක්. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයා දරන මතය පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. නැවත හමු වෙමු. සුබ දවසක්.